අර ඉතන තියන්න කනවා අර කොස්සට ඒ කියන්නේ කුචි මම සුද්දෙද්ද බුචියට යවන මසලඩ් එක තමත් අනිවාර්යෙන් දාන්නේ මිනිස්සු පෙළඹ වෙන විදිහට කතා කරන්න පුළුවන් මට නේ මෙන්න නියම් වාසනාවන්තයා රටවල් කීපයක් අතරේ අතරම වෙලා ඉන්නේ ඕනේ කාබෝහයිඩ්‍රේට් නැහැ ප්‍රෝටීන් විතරයි මොකටද මේ මැද ලොකු ඉඩක් තියාගත්තේ හම්මා මොනවා ප්‍රයෝජනය ගන්න ඕනේ තාත්තා හිනාවුත් දාගෙන බලාගෙන ඉන්නවා තව දෙනකන් පේනවනේ වාට විතරක් නෙමෙයි ආස කිත්ත උවන්න පුළුවන් අද අපි ආවිල්ලා තියෙන්නේ අපේ කෑම කන්ද. ඉතින් අපේ කෑම කියලා මේ චුට්ටක් කන්න නෙමෙයි, කෙලින්ම අත දිගැරලා බඩ පැලෙන්න කන්න ආවිල්ලා තියෙන්නේ. එහෙම කිව්ව ගම ඔයගලන් දන්නවනේ අපි මොකකටද ආවිල්ලා තියෙන්නේ කියලා. අපි මේ ආවිල්ලා තියෙන්නේ බුෆේ එකකට. අපි මේ ඉන්නේ ගල් කිස්සෙත් කියන හෝටල් එකක. මේකේ නම මවුන්ට් ලැවිනියා හෝටල්. ඉතින් හැම ඉරිදාම රැට මේගොල්ලන්ගේ ඩිනර් බුෆේ එකක් තියෙනවා. ශ්‍රී ලංකන් ඩිනර් බුෆේ. ඉතින් මේකේ තියෙන තනිකර ශ්‍රී ලංකන් කෑම. මේක මේගොල්ලන් නම් කරලා තියෙන්නේ අපේ කෑම බයි චෙෆ් පබ්ලිස් කියලා. ඉතින් ඒ නම හබගම ඔයගලන් දන්නවා මේ රෙසිපීස් ඔක්කොම චෙෆ් පබ්ලිස් අතින් තමයි රසවත් වෙන්නේ කියලා. ඉතින් ඔන්න අපි අද හදන්නේ මේ රස කෑම ඔයගලන්ට එක ෂෙයා කරගන්න. එහෙනම් මුලින්ම අපි යමුද බුෆේ ටුවර් එකට. බුෆේ ටුවර් එක ස්ටාර්ට් කරන්න හදන්නේ සුප් එකෙන්. ඉතින් මෙතන අද තියෙන්නේ මික්ස් හර්බල් සුප් එකක්. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එකකට ගියාම බන්ස් වර්ග තියෙනවානේ. ඉතින් මෙතන මේ වෙනුවට තියෙන්නේ රෝස් පාන්. ඉතින් රෝස් පාන් එක මික්ස් හර්බල් සුප් බොන්න පුළුවන්. හැබැයි අද දවසේ තියෙන ඒවා තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්නන්නේ. ඊළඟට මේ පැත්තේ තනිකරම තියෙන්නේ සලාඩ් කෝන් එකක්. ඉතින් අවශ්‍ය නම් කස්ටමයිස් කරගන්නත් පුළුවන්. වෙන වෙනම එළවලු තියෙනවා. අපිට කැමති දේවල් එකතු කරන් ඩ්‍රෙසින්ග්ස් වෙනම තියෙනවා. ඩ්‍රෙසින්ග්ස් එකතු කරා රසට සලාඩ් එකක් හදාගන්න පුළුවන්. ඊට අමතරව සෙට් එකක්ම තියෙනවා හදපු සලාඩ්ස් වර්ග. ඉතින් ඒවායින් අවශ්‍ය දේවල් බෙදාගන්නත් පුළුවන්. හදපු සලාඩ්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් එතනින් කෝල් කට් සලාඩ් ඊළඟට එග් සලාඩ් පොටැටෝ සලාඩ් ඔය වගේ සෙට් එකක්ම තියෙනවා. ඊට අමතරව සලාඩ්ස් වලට එකතු කරගන්න කරලිද ඊට පස්සේ රෝස්ටඩ් කොකොනට් කොස්සට තියෙනවා. ඒ වගේ එක එක දේවල් කරි ලීව්ස් බදලා කියන්නේ කරපිංච බදලා ඒවත් තියෙනවා. ඉතින් අර ටොපින්ස් විදිහට ඇඩ් කරගන්න පුළුවන් මේ ඩ්‍රෙසින්ග්ස් වලට අමතරව. ඉතින් ඔය වගේ කියන්නේ සලාඩ්ස් කරි ලස්සනට කියන්නේ ආස හිතන විදිහට දාලා තියෙනවා. ඉතින් මම හිතන්නේ සලාඩ් කාලෙම බඩු පුරව ගන්න වේද දන්නේ නැහැ. එච්චර සෙට් එකක් තියෙනවා. බෑන්ඩෙකුත් ප්ලේ කරනවා. ඉතින් ඊට අමතරව මෙන්න මේ පැත්තේ තියෙනවා යාර තේ. ඉතින් තේක රස බලන්නත් පුළුවන්. එක් පැත්තේ මේ පැත්ත හැරිච්ච ගමන් කෙලින්ම තියෙනවා මේන් සෙට් එකම. ඉතින් මෙතන තමයි ඉස්සෙල්ලා ඔයගලන් දැක්ක සලාඩ්ස් වර්ගයි සුප් එයා මේවා විතරයි. දැන් පෙන්නගෙන යන්නම් තියෙන මේන්ස් මොනවද කියලා. ඉතින් මෙතන තියෙනවා සුදු බක් ස්ටීම් රයිස් රයිස් මේ රයිස් වර්ග. ඊට පස්සේ රෙඩ් රයිස් තියෙනවා. ඊළඟට චිකන් බ්ලැක් පෙපර් කරි. ඊළඟට ඇම්බරැල්ලා. ඊළඟට තියෙනවා බීට්රූට්. ඊළඟට තියෙනවා මොනවද මේක දම්බල තියෙනවා. ඊළඟට නැතුවම බැරි පරිප්පු. ඊළඟට එතනම ඉස්සරහ තියෙනවා තව කැම් සෙට් එකක්. මෙතන තියෙන කොත්තු, මෙතන වෙජිටබල් කොත්තු, ඊළඟට කිරි කොත්තු තියෙනවා, ඊළඟට එග් කොත්තු. ඉතින් මෙතන ඇක්ෂන් ස්ටේෂන් එකක් තියෙන්නේ. මෙතන කොත්තු හැදිලා තමයි මේවට දාන්නේ. මෙතන තියෙනවා බීෆ්, ඊට පස්සේ බීෆ් එක බාබකියු සෝස්. ඊළඟට තියෙනවා රෝස්ටඩ් චිකන්. ඊළඟට මේ කරලා පෙන්නන රෝස්ටඩ් චිකන්. රෝස්ටඩ් චිකන්. ඒක තියෙන්නේ ටැමරින් සෝස් එක. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකන් ස්ටයිල් ස්පයිසි බේක් ෆිලට් ෆිෂ්. ඉතින් මෙතන තියෙන්නේ ඔයා කියන්න එපා කුචි. ඒක ඔයා කියන්න එපා. ඒක මම කියන්න. මෙන්න තියෙනවා මගේ දිව්‍යමය ආහාරය ෆෝක්. බුෆේ එක තාම ඉවර නෑ. තව කෑම ಜಾති තියෙනවා. ඉතින් මෙතන තියෙනවා කෙලින්ම එළවලු. බටර් වෙජිටබල්ස් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා රෝස්ටඩ් පොටැටෝස් අලා තියෙනවා. ඊළඟට එහෙම මෙතන තියෙනවා
වම්බඩු මෝජු, මැන්ගෝ චට්නි, ෆිෂ් ඇඹුල් තියන්, සීනි සම්බල්, කට සම්බල් ඔන්න ඔය සෙට් එක. ඊට පස්සේ අපි යන්නේ මගේ ආහාර සෙට් එකට. මෙතන තියෙනවා මාළු, බැදපු මාළු කෙලින්ම තියෙන්නේ. ඊළඟට තියෙනවා දැල්ලෝ. ඊළඟට තියෙනවා ඉස්සෝ. උචීක සද්දක්වත් නැහැ. ඔයාට මාර වාසීලේ කුටි. මෙතන තියෙන්නේ ආප්ප. ඉතින් මෙතන දැන් හදපු උණු උණු ආප්ප තියෙනවා. එතන විතර ආප්ප, ප්ලේන් ආප්ප ඔය දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් කියන්නේ කියලා හදව ගන්න පුළුවන්. කියලා හදව ගන්න. මගේ පිටිපස්ස ඉන්න ගෑන් එක තමයි අද මේ ශ්‍රී ලංකන් බුෆේ එක එන්ජොයි කරන්න ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලංකන් ගෑන් එක ඉන්නවා. දැන් ඉතින් බෙදාගමු. සලඩ් නම් සලඩ්, මේන් නම් මේන්, සලඩ් හදාගෙන නම් හදාගෙන, පෝක් නම් පෝක්, සීෆුඩ් නම් සීෆුඩ්, ආප්ප නම් ආප්ප, කොත්තු නම් කොත්තු. සලඩ් වලින් පටන් ගමු. මොන සලඩ් හදා ගන්න පුළුවන් මෙතන? අනේ මට මේ කෝල් එක ඇත්තටම කෝල් එකේ කොස්සට ගෑවෙනවා. මම මුලින්ම බෙදාගන්නේ කොස්සට. මේක කොස්සටයි පොළොවේ දෙකම දාලා හදපු සලඩ් එක. මේ පොළ කැලිත් පෝලින් පෙන්නා අන්න මේ ආයේ පෝලින් පෙන්නා එහෙම තමයි මාරුවෙන් මාරුවට අර ඉදර තියන්න කනවා අර කොස්සට මෙන්න මේ ආකාරයෙන් දාගෙන සෝ ශ්‍රී ලංකන් සෝ ශ්‍රී ලංකන් අමු මිරිස් ටිකක් හැපෙන්න ඕනේ කඩේට සරේ. ඒ කියන්නේ කුටි මම සුද්දෙද්ද? ඈ? මම සුද්දෙද්ද කියන්නේ මම අමු මිරිස් කන්නේ නැහෙනි. කුචි තනිකරම සලඩ් කෝණේක ඔයාලගේ පවුල විසින් ආක්‍රමණය කරලා. ෆැමිලි කෝණ එකක් වෙලා මේ වෙන කවුරුත් නැහැ එතන. පවුලටම ගියපු සලඩ් කෝණේක. ඒක ශ්‍රී ලංකන්. හරි කුචි දැන් ඔයා මං වෙනුවෙන් සලඩ් එකක් නිර්මාණය කරන්න ඕන. ඔයාට මම උපදෙස් දෙන්න ඕනද? නෑ මම දන්නවනේ. දම් ගෝවා ටිකකුත් දාලා. තක්කාලිත් දාලා. මේ මොනවද මේ? සලාද කොළ ටිකකුත් දාලා ඩ්‍රෙසින් වර්ග මොනවද තියෙන්නේ? අම්බෝ සෙට් එකක්ම තියෙනවා. මෙතන ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින්, තායි ඩ්‍රෙසින්, ඊළඟට කොක්ටේල් ඩ්‍රෙසින්. කොක්ටේල් ඩ්‍රෙසින් එක දාන්න. කොක්ටේල් ඩ්‍රෙසින්. ඔව්. ඊට පස්සේ ජපනිස් ඩ්‍රෙසින් එකක් දාන්න. අතන තියෙනවා චයිනිස් ඩ්‍රෙසින්. ඒකත් දාන්න. ජපනිස් චයිනිස් දෙක මික්ස් වෙලා වෙනම රටක් හැදෙයි දන්නේ නැහැ. අද බලා ගන්න පුළුවන් ජපනිස් වලයි චයිනිස් වලයි වෙනස. මිස් උන එක. තායි එක. තායි ඩ්‍රෙසින්. දැන් කුචි ඔයා රහිම කියන්න ඕන. කොහොමද? හදනවා මම ආද බුචියාට. බුචියාට යවනවා සලඩ් එක. එහෙනම් ඒක මුලින් කියලා පටන් ගන්න තිබ්බේ. ඒක කියලා එරෝ ටික දාගන්න. ඒකනේ. හරි දැන් කියන්න එහෙනම්. අද නම් හදනවා බුචියාට. ඊළඟට බුචියාට යවනවා සලඩ් එක. මේකට ඔයාට විස්තර දාන්න කියන්න අමතක වුණානේ. ආ උනේ. සලඩ් එක සම්පූර්ණ වෙන්නේ කුචි එකට විස්තරත් ආවම. තව ඔයාට ඕන ඕන දේවල් සෙට් එකක්ම දිනව එකතු කරගන්න. මේව හැමදාම දාගන්න ඕනනේ. මම තනි කර පටන් ගත්තේ මේ වෙන පෝෂදායි ප්ලේට් එකකින් නේ. පෝෂණය තව වැඩි වෙන්න මික්ස් හර්බල් සුප් එකකුත් දා ගන්න ඕන මේ සලඩ් එකත් එක්ක. පෝෂණය අරන් ඉද්දි මෙන්න මේගොල්ලන් කන්න පටන් අරන්. ඒගොල්ලෝ පෝෂණය දැන් තමයි කර දා ගන්න. අපි පෝෂණය අරන් ඉද්දි. අදි පෝෂණය. තව පටන් ගත්ත විතරයි තව ගෑම සෙට් එකක්ම තියෙනවා. හොඳටම බඩ විනි ඇත්තටම.
කොස්තර අද මේ ශ්‍රී ලංකන් ඩිනර් බුෆේ එකක් ඉන්න වෙනස්ම සලාඩ් සෙට් එකක් හම්බ වුණේ මේගොල්ලෝගේ පිඟන් හිස් වෙනත් ළඟයිනේ ඒ මගේ තාම ගෙන ආපු විදිහටම තියෙනවා තාම හැන්දවත් දාන්න බැරි වුණා මට සුප් එකට සුප් එක නම් සුපිරියක් ඈ මරේ මරු මං සාමාන්‍යයෙන් අර වෙජිටේරියන් ටයිප් සුප් වලට ඒ තරම්ම ලොකු කැමැත්තක් නැහැ චිකන් කෑල්ලක් මොනවා හරි එහෙම මස් එකක් එන්න ඕනේ එතකොට තමයි මගේ ආතල් එක වැඩි හැබැයි මේ සුප් එකට මං පට්ටලා වුණා මාරගදී වචන අහලා අම්මයි තාත්තයි දෙන්නම යනවා සුපර් ආගෙන්න බලන් ගියම් කුජි මට මිනිස්සුන්ව එහෙම අර මෙව්ව කරන්න පුළුවන් නේ කොළඹවන්න මිනිස්සු පෙළඹ වෙන විදිහට කතා කරන්න පුළුවන් මට නේ බල ළඟ මිට පුදින නැගිටලා ගියා කියන්නේ බෙදන් එන්න කොහොමද මගේ සලාඩ් එක මම දැන් ගොජි රටවල් කීපයක් අතරේ අතරමං වෙලා ඉන්නේ ඕනේ තායිලන්තේ ජපානේ චීනේ කෙලින්ම ලංකාවේ රසට කෑම කන ගමන් ඒ රටවල් වල පොඩි ඩ්‍රෙසින්ග්ස් ටිකක් තමයි දාගෙන දී අච්චර දුරක් පහු කරගෙන කට්ටිය මුලින්ම ඇවිල්ලා තියෙන්නේ කෙලින්ම සීෆුඩ් කෝණයක. අපේ පැත්තට ආව. මගේ කෝණ එක නම් තියෙන්නේ අර පැත්තේ කොචි. තව ටිකක් මගේ පිටිපස්සෙන් තියෙන්නේ මගේ කෝණයක. ෆෝක් කෝණයක. තාත්තට වැඩේ තියෙන්නේ මේ. කෝණස් දෙකටම යන්න පුළුවන්. තාත්තා කෙලින්ම දෙකලවරම ඉන්නෝ. මං වෙනුනොත් ඉඩක් වෙන් කරලා තියෙන්නේ කුජේ මෙතන. ආවුනේ මාළු. රදව මාළු තියෙනවා. බද්ද බෙදන්නේ කජුද? ඒ කජු මොඩ? දැන් අනිත් මිනිස්සු කජු බෙදාගන්නේ මෙයාගේ ප්ලේට් එකට. මෙන්න නියම් වාසනාවන්තයා. ඕල් රවුන්ඩ්. අර කෙලවරත් භුක්ති විඳලා මේ කෙලවරත් භුක්ති විඳිනවා. අයියෝ කයිද? මං කිලිම දාන් ආවේ බත් එක්ක සීෆුඩ් විතරයි. මාළු බෙදලක් තියෙනවා, ඇඹුල් තියලුත් තියෙනවා. කිස්සෝ තියෙනවා, දැල්ලු තියෙනවා. අපරාදේ බත් දාගත්තේ. ඇත්තරම. සීෆුඩ් විතරක් දාගන්න තිබ්බ ඔයාට. බත් එකේ කජු ගොඩක් තිබ්බා. ඔයා කුචි සීෆුඩුයි, බෙලේ ෆුඩුයි දෙකම දාගෙන. බෙදා ගන්න යන්නේ කෙලින්ම මාංශමය ප්ලේට් එකක්. ඒකේ කාබෝහයිඩ්‍රේට් නැහැ. ප්‍රෝටීන් විතරයි. එයා කියන්නේ ඔක්කොම එන්න ඕන කියලා නේ? ඔව්. එයා එන්නව නම් ඉතින් අපි ගමු බාර ගමු. මම ඒ ඔක්කොම ගන්න නෙවෙයි හිටියේ. මම යාවනේ. දැන් කවුරු හරි කියන්න එපා මේක මාංශමය ප්ලේට් එකක් නෙවෙයි මේක පෝක් ප්ලේට් එකක් කියලා. එහෙම කියන විදිහට ඔයා වැඩක සලස්සන්න එපා. කතා අහගන්න එපා ඔයා.
පුංචි අපි ටී-ෂර්ට් එකක් ගහගමුද ආතල් එකේ කමු කියලා. නෑ ඉතින් ආතල් එකේ ඉන්න ප්‍රධානම දේ කෑම තමයි. අයි කමු කියලා වෙනම කියන්න ඕනේ නෑ. ආතල් එකේ ඉන්නවා කියන්නේ ආතල් එකේ කනවා කියන එක තමයි. අකමැති ඉන්න එක. ඔව්. මේකට තමයි බැලුම් මාළු කැල්ලකුත් දාගත්තට පස්සේ වැඩේ ෆිනිෂ්. මයිසල කිව්වේ මේකට දැන් බැදූ මාළු දාගත්තාම වැඩේ හරි කියලානේ. එතනට ගියාට පස්සේ තමයි මතක් වුණේ මාළු ඇඹුල් තියලුත් තියෙනවා කියලා. ඉතින් මාළු ඇඹුල් තියලුත් දාගත්තා. කියන්න මතකුණාට දාගන්න මතක වෙන්නේ නැහැ. එහෙම මතක වෙන්නේ නැහැ. අමතක වෙන්න ගියක තමයි මුලින්ම කන්නේ ඒක හින්දා. ඊට පස්සේ පොක්. මෙයා කඩේ යන්න හදන්නේ මේ විදිහමයි. එහෙම කන්න බෑ. දාගන්න පුළුවන් වුණාට. හැබැයි එකට එකක් දෙවුනි නෑ. ඔක්කොම මස් ටික මරු. මාළු සහ මස් දෙකම. මේකට හැඳි ගැරපු ඕනේ මේ කටින් කනවා. තාත්තා වගේම කොත්තු දාගන්න බෑ. අතන උණු උණුවට හැදෙනවා. මෙතනින් දාගන්නවා. ඒකටම කෝකුත් දාගන්නවා. දැන් කෙලින්ම මේ ඒක මික්ස් කොත්තුවන්නේ. මික්ස් කොත්තුව කරගත්තා. ඒ වගේ ඔයගලන්ට මේ කොත්තුව කස්ටමයිස් කරගන්නත් පුළුවන්. මෙතන සීෆුඩ් දාගත්තොත් සීෆුඩ් කොත්තුවක් කරගන්නත් පුළුවන්. අපි දාත්ත ගලින් මේක මික්ස් කොත්තුවක් කරගත්තා. කොත්තුත් එක්කම ආප්ප කරනවද? ඔව් ඒක කොබ. හරි. ඔබ ලොකු මිරිස් දාගන්න පුළුවන්. අතන තියෙනවා. එපා. එපා. නිකන්. නිකන්. අර මගේ එන ගම කතා එනවද? අර විදිය මුරුවේ වියනවා. අර මේන් කෑම් බෙදා ගන්න තිබ්බ ප්ලේට් එකක් තිබ්බේ අතන. එයින් ප්ලේට් එකක් ගන්න තිබ්බේ. මම මේවා ගන්නේ පස්සේ. මම කැවුම්කොට ගත්තා සිංහල. රස බලන්න. ගොඩක් කාලේ. නේ. මේ ගන්නතරත් මොනව හරි දිනවා කියලා ගන්න ඒ ප්ලේට් එක. හරිද? මේ අතර මේ කුචි බෙදාගෙන ඇවිල්ලා මේ කීවෙනි පාරද ගන්නෙ මේ? මේ මොනවද සීෆුඩ්ද? මම දාගෙනම ඔක්කොත්තුව ඊට පස්සේ කොත්තුවකට සීෆුඩ් එකතු කරගෙන සීෆුඩ් කොත්තුවක් කරගත්තා. මම ඒකටම වම්බටුත් දාගත්තා. මට වම්බටු මිස් වෙච්ච හින්දා ඒකටම මැංගෝ චට්නිත් දාගත්තා. දැන් මේකට නමක් කියන්න බෑනේ කුචි. වම්බටු චට්නි සීෆුඩ් කොත්තුව. හරි. චුට්ටර ගෙනලා කවන්න ඕනද ළඟට? එයා දන්නේ නැහැ මිතර. මම නිලනවා. කන්න ලැජ්ජ නැහැ. බොරු බොරු. හේ පැත්ත බලන්න. ඉනාවුත් දාගෙන බලාගෙන ඉන්නවා තව දෙනකන්. මේ වීදුරුවෙන් එහා පැත්තේ තියෙන්නේ මුහුද. ඔයාලට ලාවට පේනව ඇති. මුදු රැලි ගහනවා පේනවා. ඉතින් කැමරෙකට මීට වඩා හොඳට ඒක කැප්චර් කරගන්න විදියක් නැහැ. මොකද මේ පැත්තේ රිෆ්ලෙක්ෂන් එක තමයි පේන්නේ. හැබැයි පියවි දැසට හොඳට ලස්සනට පේනවා. මුහුදේ රැලි ගහ ලස්සනට තියෙන විදිය. රිෆ්ලෙක්ෂන් එකෙන් පේන්නේ මේගොල්ලෝ මෙතන හොඳට රස කරලා කන විදිය. කුචි එන්න මේ සිංහල කෑම බලාගෙන සිටිනවා. සිංහල අතුරුපස ඔයාලේ අම්මනම් කුචි තනිකරම අලුත් අවුරුදු කෑම මේසයක් බෙදාගෙන ගියා. අම්ම කරේ ඉස්සෙල්ලාම අරවටික ඉවර කරා. ඊට පස්සේ මෙන්න වෙනම අවුරුදු කෑම බෙදාගත්තා. ඔව් මේසරේ අරන් ගියේ කුචි තනිකර අලුත් අවුරුදු කෑම මේසයක්. දැන් මේ වෙනකොට කුචි ඒකත් ඉවරද? ෂුවර් එකට. කෑම මේසයක්. කුචි මේක මගෙන් ඔයාට. කිල්ටෝපියා. මේක ඇත්තටම දැක්කේ නැහැ. ආ එහෙනම් තව එකක් දාගමුකො. නැන්ද මට කන්න හම් වෙන්නේ නැහැ. මගෙන් ඔයාට කියලා මට ගන්න හම්බෙන්නේ නැහැ. නෑ මම මට ගන්න දාගත්තේ ඒක. මට මුං කැවුම් හොඳ මුං. එපා ඉස්සලා මේ ටික කාලි ඉවර වෙන්න ඕන. අලුත් අවුරුදු කැම්මේසේ මං කිව්වේ. මං කාලි මෙවරයි. ඔව් කාලි කරයි.
අලුත් අවුරුද්ද ගෙවිලි ඉවරයි. මේ වහන්නෝ කාලේ ඉන්න සපාන් එක. මං කන්නේ ඒක. ඕනේ. මේකද කෑම. මොහොතර ආසන එක. අම්මා බොරු බොරු බොරු. තුම්බෙනි කාරට ගන්න ආසන. දැන් මට මිරිලා ඉන්න. මම හිතන බැටරි නැහැ. වැඩිපුරම මං දැන් ඩෙසර්ට් කියලා තාත්තා. දෙම සෞදු. බුලන් කැඳ. ඉතින් බෙදන් එනවද? මනුහිතයක මට දෙයි කියලා ඒකත් යාම කෑමනේ දාන් යමු. ඔය අමට ආසී දෙව කුජේකට. අයියෝ වරුනේ. ඔය නිසා මන් දෙකක්ම දැන් ආවා. පේනවනේ ඔයාට විතරක් නෙමෙයි ආසී කිත්ත උවන්න පුළුවන්. ඔයරත් පුළුවන් නේ. මටත් දෙන්න. අන්න. හන්ද? ආ හන්ද. නෑ නෑ. පොඩ්ඩක් ගන්න. ඔබ කියන කෙනා කියනවා කියනවා මටත් දෙන්න. හන්ද නිල්ලුව. නෑ නෑ පොඩ්ඩක්. කල්ප අනේ අර හන්දද දෙ කියන සැනි කියමුනිස සෞනිද නැහැ රුලා මරුනේ රුලා ඕකේ අනේ එකක් ගත්තා වඩ හන්දක් නැහැ දැන් ආවා යාර්ථ එකක් බොන්න යාර්ථ එක බොන්න හිතන් හිටියේ ඇත්තටම කන්න කලින් ඒත් මං කල්පනා කරා අන්තිමේ කාගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. ඒ නිසා කැම්ප් එක ඉවර කරන්න යාර දෙයක් ගත්තා. ආ. ඕ. දැන් හොම් ස්ටුඩියෝ. මේකට නේ එකක් බීලා නවත්තන්න ඕනේ නැහැ දෙන්නේ. ඕන්නම් දෙක තුනක් බොන්න නේ. බොන්න පුළුවන් බය නැතුව. දෙක තුනක් බොන්න හිතන තරම් රහයි ඒක. දාමු මේකට තමයි අර්ථය. මං හිතන්නේ මෙච්චර මේ ළඟ ළඟ යාර්ථේ බොනවමද මන්ද? ජීවිතේට. ඉතින් ඔන්නෝම තමයි අපි මවුන්ට් ලැවිනියා හෝටල් එකට ඇවිත් සන්ඩේ ශ්‍රී ලංකන් ඩිනර් බුෆේ එක එන්ජොයි කරේ. ඉතින් ඔයගලන්ට මොනවාද මේ ගැන හිතුනේ බුෆේ එක ගැන මොකද හිතුනේ කියලා අනිවාර්යෙන් පළහෙන් කමෙන්ට් එකක් දාන්න. බුෆේ එකේ ප්‍රයිසස් කොහොමද, පොඩි අයට කොහොමද, ලොකු අයට කොහොමද කියලා ඒ විස්තර, එතකොට මේ හෝටල් එකේ කන්ටැක්ට් නම්බර්ස් ඔක්කොම අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒව බලලා ඔයගලන්ට පුළුවන් ඔයගලන් එනවා නම් කලින් රිසර්වේෂන් එකක් දාලා ඇවිල්ලා අපේ කෑම එන්ජොයි කරන්න. එහෙනම් ඉතින් ආයෙ ඉක්මනටම අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් කෑම බීම පිරිවරාගෙන. හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල් එකේ ඉමු.